පරිසර හිතකාමී සංචාරක යාත්‍රා විදේශ රටවලට අපනයනය කරන ආයතන අතර පුරෝගාමී ආයතනයක් වන මහසෙන් මැරයින් ආයතනයේ විදායක අධ්‍යක්ෂකතුමා අපිත් එක්ක එකතුලා ඉන්නවා. ඩොක්ටර් කියන්න බලන්න මේ නිෂ්පාදනය පිළිබඳව. ඇත්තටම මේක විශේෂ නිෂ්පාදනයක්. අපි පරිසර හිතකාම විදියට සූර්ය බල ශක්තියෙන් ව්‍යාත්මක වන යාත්‍රා පෙළක් නිෂ්පාදනය කරනවා. ඒ අතර අපේ නවතම නිෂ්පාදනය තමයි මේ ඩෝනට් පාටි බෝඩ් කියන යාත්‍රාව. මේ යාත්‍රාවේ තියෙන විශේෂත්වය තමයි මේක 12 දෙනෙකු වගේ කණ්ඩායමක් මේ යාත්‍රාවේ නැගලා එකටට විනෝද වෙන්න පුළුවන්. ට්‍රෝලින්, ඒ කියන්නේ සාමාන්‍ය කුඩා වේගයකින් ගමන් කරන ගමන්. ෆයිබර් ග්ලාස් වලින් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතාම ඉහළ ගුණාත්මක අගයකින් යුතුව නිර්මාණය කරලා තියෙනවා. මේ යාත්‍රාවේ හැඩය සහ ඒ සියල්ල ඩෝනට් එකකට සමානයි. ඒක හින්දා තමයි ඩෝනට් බෝඩ් කියලා මේකට කියන්නේ. පොඩ්ඩක් අපිට බලන්න පුළුවන් ඒක. මේ බෝට් එකේ වටේට මේ විදිහට සීටින් අරේන්ජ්මන්ට් එක තියෙනවා. මේ සීට්ස් වල වාඩි වෙන්න පුළුවන් 12 දෙනෙකුට. ඒ වගේම මැද ටේබල් එක තියෙනවා. මේ ටේබල් එකෙත් මැද අපි මේ විදිහට බාබකියු මැෂින් එකක් ප්ලේස් කරලා තියෙනවා. මේ බාබකියු මැෂින් එක අපිට ඔපරේට් කරන ගමන් බාබකියු ඒ ආහාර පාන සකස් කරගන්න පුළුවන් ඒ කණ්ඩායමට. ඒ වගේම මේ බෝට් එකේ යටත්තත්තේ ගත්තට පස්සේ සංගීත නිර්මාණය වෙන කියන්නේ මියුසික් සෙටප් එකක් සවි කරලා තියෙනවා. එහරහා මේ කට්ටියට තමන්ගේ කැමති සංගීතයක් රස විඳින්න පුළුවන්කම ලැබෙනවා. කියන්නේ බ්ලූටූත් හරහා. ඒ වගේම මේ යාත්‍රාවේ පිටිපස්සේ තියෙනවා ඉලෙක්ට්‍රික් මෝටර් එකක්. ඒ කියන්නේ මේ විදුලි මෝටරය හරහා තමයි මේ යාත්‍රාව ඉදිරියට යන්නේ. මේ ඒ හින්දා පරිසරයට කිසිම ආකාරයක හානියක් වෙන්නේ නැහැ. පරිසරයට කාබන් ඩයොක්සයිඩ් හෝ තෙල් හෝ කිසි දෙයක් නිකුත් වෙන්නේ නැහැ. ඒක ඒ විදුලි මෝටරයේ මේ සහ මේ විදුලි සියලු විදුලි අවශ්‍යතා සපුරන්න මේක ඇතුළේ අපි බැටරියක් ප්ලේස් කරලා තියෙනවා. ඒ බැටරියට පුළුවන්කම තියෙනවා මේ බල ශක්තිය ලබා දෙන්නේ මේ අවශ්‍යතාවට. ඒ බැටරිය චාර්ජ් කරගන්න අපි මේ වහල උඩ සවි කරලා තියෙන සෝලා පැනල්. ඒ සෝලා පැනල් හරහා තමයි මේ බැටරිය චාර්ජ් වෙන්නේ. එතකොට මේ යාත්‍රාව සම්පූර්ණයෙන්ම ගත්තොත් තිරසාර විදියට හදලා තියෙනවා. ඒ කියන්නේ සස්ටේනබල් ඔටොනොමස්. ඒ කියන්නේ තමන්ගේ බල ශක්තිය තමන්ම උපදවාගෙන ක්‍රියාත්මක වෙන යාත්‍රාවක්. ඉතින් මේ වගේ පළවෙනි වතාවට තමයි මේ මෙවැනි යාත්‍රාවක් ලංකාවේ අපි නිෂ්පාදනය කරලා එළි දක්වන්නේ. ඉතින් මේ කර්මාන්ත අමාත්‍යාංශයට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ අපේ නව නිෂ්පාදන එළි දක්වන්න අවශ්‍ය වේදිකාව නිර්මාණය කිරීම සම්බන්ධව. ඒ වගේම ගරු අමාත්‍යතුමාට සහ ඒ සභාපතිතුමාට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ විශාල උත්සවයක් මේ ප්‍රදර්ශනයක් සංවිධානය කරලා අපිට ඇත්තටම අපි හිතනවා අපිට සෑහෙන ඕඩර්ස් ප්‍රමාණයක් මේ ප්‍රදර්ශනය ඇතුළින්ම ලබා ගන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඉතින් අපිට එවැනි අවස්ථාවක් ලැබෙන බොහොම කලාතුරකින් අපිට සුළු වියදමක් කරලා විශාල මයිලේජ් එකක් ඒ කියන්නේ දුරක් යන්න පුළුවන් වෙළඳපොළේ මේ ප්‍රදර්ශනය හරහා. ඒක ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මේ නිෂ්පාදනය විදේශ රටවලට අපනයනය කරනවානේ. එතකොට මොන වගේ රටවල් වලට අපනයනය කරන්නේ? මිස් අපි මේ යාත්‍රාව විශේෂයෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, අප්‍රිකාව, ඒ කියන්නේ ටැන්සානියා වගේ රටවල තමයි අපි අරමුණු කරන්නේ, ටාගට් කරන්නේ. ඊට අමතරව අපිට ඇත්තටම ලංකාව තුළම දැන් විශාල වෙළඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය දිනෙන් දින දියුණු වෙනවා. විශාල වශයෙන් සංචාරකයන් ලංකාවට එනවා. ඉතින් මේ සංචාරකීන්ට තමන්ට ඇවිල්ලා විනෝද වෙන්න අවශ්‍ය පහසුකමක් විදියට මේ ලෝකේ තියෙන නවීන තාක්ෂණය අපි ලංකාවට ගේන එක තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඒ අනුව අපි මේ නිෂ්පාදනය ලංකාවෙම අපි සැලසුම් කරලා නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ වගේ යාත්‍රා පෙළක් අපි නිෂ්පාදනය කරනවා. අපි ඉකෝ 80 කියලා ළඟදී යාත්‍රාවක් නිෂ්පාදනය කරා. 100 දෙනෙකුට කෑම බීම ගන්න පුළුවන් ඩයිනින් ක්‍රූස් එකක්. ඒ කියන්නේ පාවෙන අවන්හලක් කියලා කියන්න පුළුවන්. ඒ යාත්‍රා අපි බංග්ලාදේශයට අපනයනය කරන්න තමයි නිෂ්පාදනය කරේ. ඒ වගේම අපි තව යාත්‍රා ගොඩක් පොපියුලර් යාත්‍රාවක් තියෙනවා. අඩි 25ක් දිග 16 දිනකට යන්න පුළුවන් පාටි බෝට් එකක්. ඒ වගේ බෝට්ටු පෙළක් අපි නිෂ්පාදනය කරනවා. මේවා අතර අපි මේ නිෂ්පාදනය හා අපනයනය හරහා අපිට විශාල විදේශ විනිමයක් ලංකාවට ගේන්න පුළුවන්කමත් ලැබෙනවා. ඒ වගේම ලංකාව වෙළඳපොළට ටාගට් කරලා කිරීම තුළින් අපිට විදේශ විනිමය ඉතිරි කරන්න පුළුවන්. මොකද නැත්තම් මේ යාත්‍රා මේ උපාංග අපි පිටරටින් ආනයනය කරන්න වෙනවා. ඒ කටයුතු අපි ආනයනය නොකර මෙහි ලංකාව නිෂ්පාදනය කිරීම තුළින් අපිට විදේශ විනිමය ඉතිරි කිරීමේ හැකියාවත් ලැබෙනවා මේ හරහා.